සාක්කේස් කිචන් බලන හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි නෙළුම් අල වෑංජනයක් හදමු. නෙළුම් අල හදන්න අවශ්‍ය වෙන්නේ මේ ingredients. නෙළුම් අල මේ වගේ හීනියට කපා ගන්න. එතකොට එකහට තැම්බෙනවා. ලුණු, අමුමිරිස්, සුදු ලුණු, තක්කලි, පහ, අමුතුන පහ, ලුණු, ඔළුහාල් සහ අබ, මිරිස් කුඩු, තෙල්, පොල් කිරි. මම පොල් කිරි දෙකම දා ගන්නවා. දැන් අපි මෙතඩ් එක බලමු. නෙළුම් අල හදන අපේ නෙළුම් අල උයන්ද ඉස්සෙල්ලා ලිපොන් කරගන්නවා. ලිපොන් කරගෙන අපේ පෑන් එකට තෙල් දාගෙන තෙල් ටික රත් වෙන්න තියාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අපි එකට දානවා අබයි ඔළුහාලුයි. අබයි ඔළුහාලුයි දාලා අබයි ඔළුහාලුයි මැදෙනකොට ලුණු දානවා. ඊට පස්සේ අමිරිස් දානවා. ඊට පස්සේ සුදු ලුණු දානවා. සුදු ලුණු දාලා තෝට කරනවා. ලුණු ටික සෝට වුණාම අපි ඊට පස්සේ දානවා කපාගත්ත නෙළුම් මල. නෙළුම් මලක් දාලා අපි නෙළුම් මලක් සෝට කරනවා. දැන් මේ නෙළුම් අල වලින් දැන් මම නෙළුම් අල උයනවනේ. අද මේ නෙළුම් අල වලින් වෑංජනයක් විතරක්ම නෙවෙයි හදාගන්න පුළුවන්. මේ නෙළුම් අල බැදලා කොහිල සීන් සම්බෝල හැදුවේ ඒ වගේ නෙළුම් අල සීන සම්බෝල හදන්න පුළුවන්. ඊට පස්සේ දානවා නෙළුම් අල ටික සෝටු වුණාම දානවා මිරිස් කුඩු. ඊට පස්සේ දානවා තක්කලි. තක්කලි දාලා සෝටි කරනවා. ඊට පස්සේ අපි දානවා පොල් කිරි. අපි දිය කිරි දාන්න දැන් මොකද තැම්බෙන්න ඕන හින්දා නෙළුම් අල කෑලි ටික අපි නෙළුම් අල වලටත් හොද තියන්නේ. දිය කිරි දැම්මට පස්සේ ලුණු දානවා. ලුණු දාලා තැම්බ හැඳි ගාලා තැම්බෙන්න වහලා තියෙනවා. නෙළුම් අල ටික තැම්බෙන අතර වාරේ මම මූඩි ඇරලා දානවා අමුතුන පහයි කහයි. දැන් අමුතුන පහ දානවා. ඊට පස්සේ කහ දානවා. ඊට පස්සේ මිටිකිරි දාලා චොට්ටක් හැඳි ගාලා ආයි තැඹෙන වහල තිනවා. දැන් අපි නෙළුම් අල එක හැරලා බලමු. හරිම සුවඳයි. දැන් අපි නෙළුම් අල වෑංජනේ හදලා ඉවරයි. මම දැන් ලිප් ඔෆ් කරගන්නවා. දැන් නෙළුම් අල එක ලෑස්ති. දැන් ඔයකොල්ලෝ දන්නවා පස්සට නෙළුම් අල වෑංජනයක් හදාගන්න කොහොමද කියලා. අපි තවත් මේ වගේ රස කෑමකින් ආයි හම්බෙමු. මම සාක්කේ.